Nancy! What am I doing? Mangbo me Munagan de Gilita again only. Emoka Mudalan. At a Baila Mahatia take Belage Susano, Kadeda, Grinitia Lunet. Meua Gamuhina Sanaveda Gamuhina Sanaveda. Emahatia Luisa Mulichi and Latin Rabon does it, Mudalan. Ah, oh, well. Laura Kata Kinda Unahe may station in the Belagan and a fine hour. අර ලුයිසත් එක්ක රාබොන්ඩ ආපු වෙලාවේ උඹලගේ සුසානෝ සිරික්කයක් දාලා තිනවා. ඒකයි උන්නහේ ආපහු මෙහාට අවිලා තියෙන්නේ. උඹලගේ සුසානෝට කියපම් පිටේ උන්ව ගෙට ගන්න විදිය සිරික්කි දාන්න එපයි කියලා. අපේ කි කාටවත් සිරික්ක පාන ගියේ නෑ මුදලාලි. ඔය ගමේ උන් ඉරිසියාවට කියන කතන්දර. ඔව් ඔව් ඉරිසියාව. ගින්නක් නැතුව දුමක් නැගින්නේ නෑනේ. පිටේ උන්ව ගෙට ගන්න එපයි කියලා කියපම් ඈ. ගමේ එකෙන් නම් කමන්නේ නෑ. මේ අපි අපි මේ ගමේ ඉන්න වැදගත් මිනිස්සු. වැදගත් විදිහට අපිට ජීවත් වෙන්න එපා මේක. ඒ දැන් මල්ලි මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? අර මේ ගමේද මුණ ගැහිච්ච ගෑන් ළමයව කසාද බඳලා මං කොළඹ පදිංචියට එනවා. එතකොට මේ බලක කතාද? ඒක දික් කසාද වෙන්නේ නැතු මලි තවත් කසාදයක් කරගන්න බෑනේ. මේ බල නඩුවක් දාන්න ලියන්නේ. ඒක ආවර වෙච්ච ගමන් මං කසාද බඳිනවා. ඔන්න මල්ලි මේබල්ගෙන් දික් කසාද වෙලා අර මීගමු වල මේව කැන්දන් එනවලු. ආ මීගමු වල වල රහ වැටිලවද්ද? මම හොඳ වෙලාවට ඇවිල්ලා තියෙන. ඔයාට ටේක කරන් ඉන්න. සෙල්ලා. අපේ ගෙවල් පැත්තේ ගියා. ගියා. ඔන්න මේබල් දික් හදලා නඩු දාලාලු. ආ ඇත්තද? එන වන්දියක් කිල්ලලා වෙන්නේ තේ දාලා ඇත්තේ. නෑ. වන්දියක් කිල්ලලා නැහැ. නිකන් මේ කසාදේ කටු ගන්න විතරයි දාලා තියෙන්නේ. ඒක පුදුම වැඩක්. මං හිතන්නේ මේබල් ගේ හැටියට වන්දියා නොවිලා ඉඳී කියලා. මුලදී මේබල් හිතලා තියෙන්නේ වන්දියා කියලා නඩු දාන තමයි. ඒුණතර හාබර් එකේ වැඩ කරන මෙන්ඩිස් මිනිහා කියලා තියෙනවා මේ නඩුව දිගට ඇදුනොත් එයාගේ පටලවිල්ල හැමෝම දැනගනී කියලා. එහෙම වුණොත් ඒක එම්මෑනුවල් වලට වාසියක් වෙනවා. ඒකයි. එනම් මේ මට ආදරිට නෙමෙයි නඩුන කියන්නේ. කොහොමටත් මම ওই නඩුවට යන්නේ නැහැ. එතකොට ඒක පාර්ශ්වීය විදියට මේබල්ට දික්කසාදේ දේවි. ආ, සිල්වත් එක්ක එකතු වෙලා අමලයට තව මගුලක් ජෝඩු කරා එනං. අපි ජෝඩු කරපුවා නෙමෙයි. ඒවා මේ මෑනුවෙල් මීගමු ගිහිල්ලා බයිලා කියලා අලුව කාලා යාම කරගත්තු දේවල්. සිල්වා බයිබලේ කියලා තියෙනවා සල්ලි වලට ගෙවල් ගන්න පුළුවන්. ඉඩම් ගන්න පුළුවන්. ඒත් භාර්යාව ලබා දෙන්නේ දෙවියන් වහන්සේ. මේබල් මට දෙවියන් වහන්සේ ලබා දුන්න භාර්යාව නෙමෙයි. ඒක මේ මගේ අතින් වෙච්ච වැරද්ද. දෙවියන් වහන්සේ තෝරපු භාර්යාව තමයි දැන් මට මේ ලැබෙන්නේ. ලුයිසාගේ රාවලට වහ වැටිලා නෙමෙයි අර මහත්තයා උන්නේ පැල්කොටේට රිංගලා තියෙන්නේ. උගේ නගාට වහ වැටිලා. මං එක එදත් කිව්වා අදත් කියනවා. නැත්තං අහවල් එකද දහත් තිලා උවේ ආයෙත් වංගියක් ගමට ඇවිල්ලා උන්නේ පැල්කොටේට රිංගලා තියෙන්නේ. මෙහාටවත් ගොඩ වදින්න නැතුව.
නෑ රීතු මං නම් හිතන්නේ නෑ එහෙම දෙයක් ගැන. ඔය ලුයිසගේ රාවලට වහ වැටලම තමයි උන්නෙහි ආයත් වංගියක් මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. කිලව් රා කට්ටක් නිසා නෙවෙයි. උගේ නගාට වහ වැටිලා. රා පොණ්ඩ නම් ඉතින් මේ ගමේ විතරයි රා තියෙන්නේ. බම් මට නම් එහෙම දෙයක් ගැන හිතෙන්නෙම නෑනේ. ඔය රාහින්දම තමයි එන්න ඇත්තේ. මෙහාට ගොඩ නොවැදිච්ච එකෙන්ම තේරෙන්නේ නැද්ද? ඇවිදින් තියෙන්නේ හොර ගමනක් කියලා. ඈ? එහෙම කොහමද? එහෙම නම් ඉතින් උන්ද මගේ බේරිලා යන්නේ. අරවක්කටි. ලුයිසාගේ නගර රායට ගත්තයි කියලා. ඔය හිත ඇතිරු දව මොකද්ද? එහෙම නෙමෙයි දැන් පිටගමකින් ඇවිල්ලා එහෙම නොසන්ඩාල වැඩ කරන්න පුළුවන්ද මෙහෙ ඈ එව්වා කොහොමද මං නෑ මං නම් හිතන්නේ ඒක ඒක නම් නෙමෙයි ඒක නෙමෙයි ඔය රා 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 ලුයිසගේ රා හොඳයි මොන තුව වෙන දෙයක් නම් නෙමෙයි සුසානෝ සුසානෝ අර බයිල කරමුණට ගෙටවද්ද ගත්ත? වැද්ද ගත්තේ නැහැ. මේ මහත්තයා ආවා. මහත්තයා? කොහෙත්තන පාත්යන්ට දැන් මහත්තයා කියන පටන් ගත්තද? මේ මහත්තයා ආවේ අපේ අයියා මුලිච්ච වෙන්න. ආ. පරා පොල් කට්ට ගන්න මෙච්චර දුරක් එන්න ඕනේ? වා හොඳයි ගින් කියපන් කොණ්ඩේ මැදපු චීන් උන්ට. ආයෙත් ඔක මෙහාට ආවොත් මම ඔක කකුල් දෙක කඩනවා. අපේ ගෙදරට නෑගෙන අයියට තියෙන රුදා මොකද්ද? රුදා? අවස්ස මස්නට නෑ වෙන මොන පරංගෙට දුව රුදාව තියෙන්නේ? ඔබට මොකක් හරි කතන්දරයක් ඇදුනත් කාටද රිදෙන්නේ? මට. මේ සුසානෝ බෙකක් මතක තියාගනින් අවස්ස මස්නගෙන් පිට වෙන මොකෙක්වත් නෑ කියලා. බලමං මේ බීඩි සුරුට්ටු වලින් මම මේ පොත පිරලානේ පොත පිරෙන නිසා මේ මුදලාලි මං කියන්න බීඩි මිටියක් දෙන්න පට බීඩි නෙමෙයි මං දෙන්නේ බයිසා ඔය බඩු දුන්නාද දෙනව මුදලාලි මොනවද ගත්තේ බොම්බයි ලුණු භාගයයි පරිප්පු භාගයයි හා සල්ලි දලල් ඉමෑන්වෙල් ප්‍රනාන්දු සුසානෝ ගලගේ දෙට යනවායි කියලා සිල් කාර්යයට උරුදුල් ගිහිල්ලා. ඉතින් ඒක සාධාරණයි. උගේ අවස්ස නැහැ නනේ. ඇයි ඉතින් මුදලාලි ඔය එම්මානුවෙල් ප්‍රනාන්දු බයිලා සාජ්ජක් නැතුව එහාට ගිහිල්ලා තියෙන්නේ? ඔන්න ඔතන තමයි තියෙන්නේ හුටපත. පිලිප්පු මුදලාලි කලාවට බරයි කියලා සුසානෝට පේන්නේ බයිලා කාර්යයක් ගිනාවා. බයිලා කාර්ය සුසානෝට බරයි කියලා දැන් පිලිප්පු මුදලාලිට පේනවා ඇති. හැබැයි මුදලාලි ඒකෙන් මේකෙන් අපේ ගමට අටි බදම් බයිල සාජ්‍ය නම් ආවා. හැබැයි ඒ විතරක්ද? ලෝගුස්ත දෙපැත්තෙම හොද්ද බර වුණානේ. මට හොද්ද බර වුණේ කතරයි බලන්න පේන්නේ. බයිල කාර්යෝ ගෙවල් අසරින් එනවා පේන්නේ නැහැ. ආහා. බෝග ගණන් ගන්න එපා. ඔබත් මේ ගමර බයිල ගේන්න උදව් කරු මීන්නේ. මට හරි විතර අම්මාගේ මුදලා මං ගමේ කාගේ වචනයක් කවුරු මිනිද්ද? කාටෝ වැරද්දක් කරද මිනිද්ද? ආ ඔබ අනන්න එපා. මේක බීපන්. පීඩියක් එපා මුදලා සුරුට්ටුවත් දෙන්න. දෙකක් දෙන්න පුළුවන් මෙන්නේ කරන් බලන්න මුදලාලි දැන් ඔයන්නේ පිනාට රා කට්ටකොත් ගහන්න නැත්නම් වලේ ඒක නම් ඇත්ත තමයි මාමේ